දවසක්ක රැගෙන එන දවසක් විදිට ජතතිකම මෙහරෙන් වැඩට සහනක්විතට ේීම හනට විදියට අපි ආවා. ඉතින් හද දවස්සේදී අපි දාාන්නවා දේශපාන ලෝකය ඉතාමත්ම උනුසුම් වලාතියෙන ඒවකගේ අපි ාන ඇදදින දා ජීවත්වේදී අපි මූුණ පාන ගටලූ සහ යාශිත සිදුවීම් කොයි විදිහයටට අපි මහුණ පානාවද කියනක. ඉතින් අලුත් අවුරුද දක්තිෙද සවිසික ඇල්ල මේ විදිහට අදැන් අපි ඒදවසේද කතාබහ කරා. හමදේ ගනම සුබවාදීව දැකිය යුතු කාලසේමාවක අභියෝගත්මක කාලසේමාවක අපේෙන්වා කියලා. දැ่ง අපි දන්න නැං අදඉදලා. විෂම යේ දවසේ ඉඳලා පාසල් දරුවන්ට පසල් වැඩකටයුතු ආරම්භ වනා එතකොට දරුවන් සම්බන්ධයෙන් විශේෂ වැඩ පිලිවෙල්වල් දිියත් කළ යුතු සිතා බලය යුතු කාල රාමුවක් බවට මේ කෝවිඩ් වසංගත ඇත්ත එක්ක පත්වවෙලා තිනමේ කාලසීමාව. ඉතිං තවමත් කඩින්ඩ දරුවන් වෙනුවෙන් පාසල් සහ දරුවන්ගේ ක්‍රියාකාරකම් පැත්වන කාලක න පට මේ කාලක්ව පත් වෙලා තියෙදී දරුවන් වෙනුවෙන් අභියෝගාත්මක කාලසීම අවක් අනාගතෙත් එහෙම ඉතුර වෙලා යේේද අපිකල්පනාකාල දවසේදී. දරුවන්ට එරෙහි හිංසනය කරෘරත්වය වලක් වාලීම සහ එහි නීතේ පස්විීමම කරුණ දමසක් බොටාද පත්රන්න ටොන කල ොද අද එමදිනේ. ඉතින් ඒ සඳ හාපි මෙවිදිහට පූර් කාපතනවා. එතුමිය සචිවනි අේකෝන් ඒ අදක්ෂතු මේේ නීති බලාත්මක කිරීමේ චතිකල මාරක්ෂ හධකාරී. දැන් අද දවසේදී අපි දරුවන් පිළබඳව වැඩිපුර කතා කරන්න නීතිචචතුමින් මෙම කතාබහ කිරල්ල නං හැමතාම සිද්ධ වෙනවා ඒක වෙනසක් නැහැ වැඩිපුර කතා කරා අඩුවෙන් කතා කරකිල ෑ අි ගියවුදධතරන බවලක කොයිතන දුවන්ට එෙහි හිසන සම්බන්ධ පිතිවම් වර්තාවුණාද. එඒ ඇතරනම් මතා කරනත් බයයිහි වගේ සමාන වෙලාවට මක ඒ අතරමටම තමන්ගේ බාප්පා සහ පියා යන දෙදෙනම විසින් පහරදීමෙන් අවුරුදු දහතුනක දැරයක් මේ යනො. සිතුවීම කොයියාකාරයෙන් සිද්ධ වනත් මේිය අමක් සිද් වෙලාතින්නේ ඒකමට අපි දකන ගර්බනීගත්වයට පත්කිරීම සහ අතපය කඩලා අන්තිමට බතුරේ ගිල්වා මආරදව මේ යාආති වශයෙන් ඒත් අපි දන්න එවැනි ස්සිදුවීමක්වාර්තවන මේක කණ්ඩ සිද්ධුවෙන අපි කියා. මේසාමානෙන් මේ පිබල කතාහර න ක ියතු පර්ශ වල්ලටක කියන කටවාවත ම ගිය අවුරදධවටම අඩදුව නිසා ඒගන චර හිතනම කතා ඇත්තද පෙතිරින් පටගම්. අපි අවුරුද්දෙන් අවුදධමයක අඩුයි කියනේ නමේ නේදමතට සිද්ධ වෙන්නඕන. මෙවැනි සිදුවීම අතරින් පරහෝ ආර්තම ක්කාල මකන ක පොර්න නතික සුන් කර පල ත් රට ෝ මතල්ල කොද නාකල්ල අප පෙතනින් පටග. ඕ මයා බහොම ස්තුූතියි ඉස්සලාම දැන් ජාතික ළමාරක්ෂක අධිකාරය විසින් ජාතික දිනයක් පත්ක නම් කරල තියෙනවා. ළමයින්ට එෙව හිංසනය වැලැක්වීමේ. දිනය කියලා ඉතිං මේක ඇත්තරම මේ අපිස්සාමනේ ජාත්‍යන්තර දින ගැනේ ගොඩක් කලාවට අප අවධානයෝම කරණන්නේ නමුත් ජාතික වශයෙන් අපි හිත්තුවා ජාතික ළමාරක්ෂ ආධිකාරයේ දියටට මේ ළමයිට සිදුවන ශාරීරික හිංසන වෙන්න පුළුවන් මානසික හිසන වෙන්න පුළුවන් ලිංගික හිංසන අත්හර දැමීීමම් නොසලකාහැරීම් දැන් අලුත්ම ප්‍රවණතාවේ මේ සයිබ අවකාශය තුළවෙන හිංසනේ මේ වගේ සියලු දේවල් ගැන ඒඒ ළමයින්ටෙරිහිව සිදුවන සියලු ආකාරය හිංසන වලක්වාලීමට සහ ළමයාගේ ග රත් ආරක්ෂාකිර මද මයා කියන්නේ තවසානයේදී මනුෂයකහු ශාරීරකව මානසිකව නොමේරු වැඩිහිටියන්ගේ ආරක්ෂාව අවශ්‍ය දරුවන්. කියනයට විශේෂශවධානයක් දෙන්නට ඕන ඉතින් දැන්. ඒක නිසා තමයි මේ වගේ ජාතික දිනයක් අපි නම්කරේ ඉතින් ඒ සඳහා කතා කරන්නට අවස්ථාවක් ලබාදීම ගැන ොමා අඇතුළ ඔබ කණඩයමට අපිස් සූතිවන්ත වෙන මුලින්ම චාතික ළමමාරක්ෂ කාධිකාරය විදියට මොකද දැන් මේගේ ප්‍රශ්න සමහරය ක හිතන්න පුළුවන් මේවා හැමදාම කතාකරනවයිතින් මොකක්ද තියෙන මේ ප්‍රතිබලය කියලා. නමු ඉතින් අපේ ජීවිතය එහෙම තම ජීවිතය ගත්තත් අපි ඉප දෙනවා ඉස්කෝලයනවා ඉට පස්ස අපි මේ නේ දරස්සා කරනවා ඉතින් ළමයි හදනවා ඉති ඒවගේේ චක්‍රයකනයන් ඉති අපපිටේකට එන ්‍රශ්ණ ටිකත් මේ වගේ තත්ත් කැන චක්‍රයක් වගේ අනුවඇර මේ ළමමා හිංසය කියනෙක ඇත්තරම ගත්තාහම මේ දශකයක් වගේ කාල සේමාව ඇතුරේ. ජාතික ළමාරක්ෂකආධිකාරයට වාර්තා වෙලා තියෙන හිංස ප්‍රමාණය ගත්තාම. එකඇන මේ අවුරුදු අපිත මුදහයක් තුළ. හැම දාම හැම අවුරුද්ධකම අටදහස්සක අටදහස්සේ සිට දහද දක්වා හෙම නැතනන් අ දහසේ සිට දොළස් දහ සීමමාව දක්වා අවුරුද්කට ළමා හිංසන පැමණිණි අපි ර්තාාවෙනව ළමයින් සම්බන්දධව ගැටලු. එතකට මේක අපිට වාර්තාාවෙන ප්‍රමාණයට වඩ තුංගොඩක් විතර ඇති කියල තමයි අපි උපකල්පනය කරන්නේ ැන මොකද හැම හිංසරයක්ම අපිට වාර්තාාවන්න නැහැන එතකොට සාමාන්‍යයෙන් හිතන්න අටදහත් දොළස් දහත් අතර අවුරුද්ධකට දැන් මේ දදාස් විශේක වර්ය අවසන් අවරුද්දේ දහදාස් ගානක් ඒත් වාර්තාවෙලා තිබල ලමයින් සම්බන්ධව ගැටඩු. එත්තකුට ඒ විතයේ තුංගුණයක් හෝ හතරගුණයක් සමට පස්කුණයක් වන්නත් පුළුවන්කද මේ පෞද්ගලික අවකාශය තුළ සිදුවන ළමහිංසන කියන දේවල් සමාරවිට එදිට එන්නේ නැහැ ඒ වාර්තා කරන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ටිකක් සාධාරණය කරණය කරනවානි අපේ වගේ ආසියාතික රටවල්වල මේ ළමයින්ටඉතිං නොගා බෑ ඒවගේ අපි මිත්‍යා මත අපි ඒ වගේ දේවල්ලට බැදිිලයින්න එක අපි හිතනවා. අපි ගහන්න ඕනනා නිවාරය නත්තංම් වැඩක් නැහැවල් පරණ කතාවක්තින හැදිිගන්නති හොද රහනෑගේ ලමයිට ගලම හදන්න ඕනේ කියලා මෙහමයි ගැහුව කියලා මේ හොදදක් ළමයාගේ ජීවිතය රසවත්වෙන්න්නේන එතරින් අදහස් කරන්න සාමාන්‍යෙන් අර හැදිගාල හොඳට තෙම්පරාදු කරලා ළමයෙක් වනත් තර ජීවිතය අත්දැකම් වලට යන්න දීලා ළමාව හැමදකින් මාරක්ෂා කරන්න ඕනගේම ළමයට හැම ජීවිතයේ හැම පැත්තෙන්ම ළමට සහබන් ග වෙන්න ලමට සංවර්නය වෙන්න එතැනති අධ්‍යාපනය විතරක්න මේ ක්‍රීඩාව සංස්කෘතියවිනෝද වීමටතිය අවස්තම මේ සියල දේවල් එකතුන හම තමයි ළමියගේ ජීවිතය කිරි හොදක්ගේ හොඳ අර තෙම්පරාදුුවන්නේ රස්වත්වෙන්නේ නමුත් ගහනකින් එහම අපිට රස්වත්වීමක් කියලා අපිට සලකාන්නට බෑමකද ළමයි සමල්ලට වහිර බන්දරවා සමට වැඩිය මහල් වන හම කමක්නෑ අපිටඉතින් ගැෙවේ හදන්නන කියලා හිතහදාගන්න පුළුව. නමුත් ඒ කාලය තුළ ළමයි සමාර් වෙලාට ෙමපියෝ ගහ. වැඩිහිටියෝ තමන්ට පහර දෙෙනවනං තමුන්ට කාරුණිකව කතා කරන්න ඇත්තං ආදරය කරන්නත්තං වයිරබඳන මුොකට මේ කොළන් මේ ලෝකට මාව ගෙනනල්ල මේ විදියට දුක් විදවන්නමාව කියල හිතන ලමයි නොමට කනට ඇහිල තියනවා මොමද ෝ කැම්පසියන කාලි බෝඩ් වෙලා හිටපු ගෙදරක උදේෙන් එනැඟිපු එලාවේදල ඒකාන්තාව අම්මා ඉතින් අමට නොයිකුත් ප්‍රශ්න මේ එකකනිකට පැදි ලතියනේ කාන්තා ප්‍රශ්්‍ර ළම ප්‍රශ්ණ එකකට පැදිල තිය. ඉතින් ස්වාමිපුර්ෂයන්ගින් ප්‍රශ් තියෙනවන. වගේ කාන්තාවක් තමන්ගේ විවාහජීවිතය ගැන තෘප්ති මත් නැත්තං සමහර විට ඒ අසාහනය ළමයි මතින් යවන අවස්ථාතියනවා දැඒක බොරුවත්තිි කර බලන්න බොහෝවෙලාවට අපේ කාන්තාවන් සහලට මයිට පහරදනකොට මේ කියනවා මේ තම නත්කයි තන්ගේ මහයකත් එක හ තමනුත් හැද අර තමුගේ තාත්ව විදිට තමයි හොම කියලා සමරවිි තමන්ගේ හිත්තේ තියෙන පහිඩනය සමර්විතඒ කාන්තාවට ස්වම්පූෂයගේ අඩන්තේට අන්තයන්නට පුළුවනේීම නැතැ න්තාව ලංගික වශයෙන් දෘ්තිපත්තවන්නට පුළුවන් මේ වගේ කරුණු ගරනාවකින්ද ඒ ඔක්කෝොම පිටවෙන්න අ දවල් කාලයේද ළමයාමතතින් වෙන්නට පුුවන් ඉති ඒවගේ ප්‍රශ්න තියනවා ඉළඟට සමාජයක් විදිරගත්තාම මයි අපි අපේ සංස්ෘති අපි හිතනවා මෙ. අපි නීතිඒක පැත්තකින් තියෙනවා ලොමයින්ට හිංසා කරන්න බෑ ලමයින්ව විනයගත්ත කරන්නවත් ගහන්න බෑ කියල. හැබැ ඒ කොච්චර නීති තිබුණත් අපි සාධාරණී කරණය කරනවා සමාජයක් විදිර කමක්නෑ ලමයින්ට ගහන්න නැතුව හදන්න බැහැ. එහෙම නැත්තං ලමෙක් වුණාම ගහන්න ඕන නැත්තන් අපිට පිට බිනිසුඇවි ල අපිට හයි මේ ලමයින්ට ගහල් අපි හැදවෙනනැත්තක්. මේගේ අපිටිකක් හිංසනෙෙන් ලමයින්ව හද හදන්න හදනවාමිසක්ක දෙමවපියන් විර අපිට තිබියේතු කුස්සලතා තියෙනවාද කියන. ළම කදනකොට වගකීමකින් ඒ හදනවා දර්මං කලින්කිව උදාහරණයත් ඒ කාන්දාව උදර නැගිටල හැමදාම දොස් කියන අනේ මේ ළමයි හදාගත්ත දවසිදල මට පුතුම මේ දුකක්මං විදින්නේ අනේ පුදුම කරුමයක් මු එක්ක මං විදින්නේ ඔය වගේ ිස්තෙවල්න ගෙන ඉතින් දවස අපි කස්සේ පැත්තෙන් හන අරවුරුදු නමයයි හතයි විතර පිමි ලමයි දෙන්නේ කවරදු නමේ විත පිමිළමය අමගෙන් හනවා අම්ම ඉතින් ඔය ඔච්චර කරදරයන්න අපිහ මොකට හැදේ. ඒස ලාමය දන්නන්නේ නැහනේ හිල්ලාමේ. අත්තරම මේෝකෙට දෙමවපියන්ගේ ූමරාවටනේ, ඉතකොට මේක ඇත්තරම. මේ දෙමවපියෝ දැනගන්නට අවශ්‍යයි තමන්ගේ ජීවිතේ තියෙන් ප්‍රශ්න ළමයි මතින් පිට නොකරන්න සමර දෙමවපොඉන්න ඉතා අමානුෂික විදියට තමුන්ගේ දෙක් අසාද නඩුවට ළමයයි තෙක්කරගෙන ළමයයාමගින් සාක්ිරැස් කරනවා සහරය අපිට ගෙනල්ල පෙනනෝමය මේ මේ ජතික අමාරක්ෂක අධිකාරයට අම ගෙනල්ල පෙනවා මෙන්න තාත්ත හිංසා කරන විදිිය. මෙන්න අම්මා අහිංසා කරන විදිිය. එතකොට ළමයා සමරලාටි න අනේ මට පේ දෙන්න එක්ම ඉන්න බෑ මාවදාන හොස්ටර්ල්ලෙකට ඉතින් මේවගේ පව් ජීවිතය ඇතුළේ මේ හිංසනය චක්‍රයක් විදියට සමහර වෙලාවට ක්‍රියාත්මක වෙනවා ඒ හිංසනයට නතුවෙන ළමයි සමහර වෙලාවට මේ තත්වයෙන් විදෙන්න්නට තමන්ට හිතවත්ත ළමයා හිතන කෙනෙකු තෝරගන්නවා. ඒ හිතන කෙනා සමට අපයෝජකයක් කන්නත් පුළුව.වෙ හිංසනේ පිටු පස ලිංගික හිසනය කියන එකත්ැන ශාරීරික මාන්සික හිංසනය අත්හර දැමීමම් නොසලකා හැරීම් වෙන පවුල් පරිසරයන් තුළ ළමයා ලිංගික අපයෝජනයට ලක්වීමට තියෙනට වැඩි. ඉතිං ඔබ කිව්වෝ වගේ මේකා අපිටැන කලින්ට වඩාඩුයි කියලා හෙම කියන්නට බෑ මම දකින්නේ ඒකයි. දර්ශකයක් තුළ අපිට වාර්තාවෙන්නේ. සාමාන්‍යයෙන් ළමයින්ගේ පැමිලි අට දාහත් දොලොස්තාහත් අතර ප්‍රමාණයක් සැලිකියතු මට එමකින් අඩුනාය කිය අපිට සත් සතුරුවන්නට බැහැ ඉතින් මේක සමාජ සංස්කෘතික ආර්ථික කරුණුත් එක්කත් පැඳිල තියෙනවම්ම අය දැන් ඔබ දකින්නට ඇති මේ මාධ්‍යවලින් පෙන්වා අර හැටන්වල ළමයි අවුරුදු නමේ සහ හතේ ගෑනු ළමේක්ෂ පිරිමි ළමයෙක්ව නිරුවත් කරලා ගස් පැදල තමයි තාත්තා පහරදිී තියෙන්

නමුත් තාත්ක සාධාරණය කරණය කරනවා මේ ඉමතින් ගහන්නතුව ළමයි හදන්න බැහැයි කියලා රද්දකරුත් ගහන්නු ගහන්න ෝ නෙඩ හොමක් කර කියලා ඉතකොඩ දැන් අපි අර සමහරවිට ඒ අයගේ ජීවිතයේ ඊට වඩා දෙයක් ළමයි හැරීම සම්බන්ධින් ඒ අයි දන්නන. ඒ අයගේ දෙමවපියන් ගස් බැඳලානං ගැහුවේ ඒ අයගේ දෙමවපියන් මිරිස්කුඩ ගාලනන් ගහ මේ හැදුවේ ළමයිව ඒ විරම් තමයි ළමයිම හදන්න බලනි ඒේක අප අධ්‍යාපන ක්‍රමේත් තරදත් තිරවා අපි. යමාරු සමී කරන කටපාඩං කරනවා ජාමීතිය ඉගෙනගන්නවා සූත්‍ර කටපාඩං කරනවා චක්කර කටපාඩන් කරනවා හැබැයි අපේ ජීවන නිපුනතා ජීවන් කුසලතා අපි කොහුමද සම්බන්ධතාවයන් කරගෙන යාමේද අපේ හැගීම් පාලනය අපි කොහොමද ළමයි හදනකොට ඒ වර්ධනය කරගතයුතු කුසලතා මේ වගේ දේවල් අප අධ්‍යාපන ක්‍රමේතුරින් දෙනවාඩුයි. මොකද අපේ සාමාන්‍යයෙන් කරන්නේ කසාද බන්ධවල මුහදට අතහැර දා පුළුවන් ය. වන්න මේ පීනලා ගොඩ එන්න කියලාවගේ. එහෙමන මේ අපේ යම්කිසි ආකාරයකින් මේ ජීවන කුසලතා ජීවන උපන නිපුනතා දෙමව්පිය කුසලතා බද ගොඩක් අය දෙමවපියෝ ඇත්තරම දන්න නෑ ගහනව ඇරන්න වෙන විනගත කරන්න ළමයින්ට පාවිචි කරන්න ක්‍රම තියෙනවද කියැන පොසිටව් දඩුවන් ක්‍රම කියනේවා කියනවති කෙනෙකව දන්න නැහැ ඒක නිසාපිදැන් ජාතික ළමාරක්ෂකකාධිකාරය විදියට අපේ මනෝ සමාජී අංශය මේ ළමේ කිප දෙන්න කලින්හිද ළමේැන ගැබිණක් වෙන කාලේ ඉදලම කොහොමද යහපත් ළමයක් බිහිකරන්නේ කියන කාරණය සම්බන්තයෙන් අවබෝධයක් ලබා දෙන්නට යම් වැඩපිරිවලක් සකස්කරමින් තිබෙන දැමි කරූරත්වය හා හිංසනය කියනදේ අපි මේ ර් කර ගත්තර පසේ මේ මෙතන නිතිචිතුම තින පශ්න් කමයිදන ැ කොවිි් ඇත්ඇත්ක් දෙමාපියන්න එක අත්තමල සීල්ලත් එක් මෙහම තමයි දරුවට ක්කමඇතිවුණත් ඉන්න සිද්ධවන. මේකේ හොඳසාදධීපති තියන කියලත් සමහරුන්ක මොකද වැඩිහිටි උදවිය සමඟ එතරම් ිශ්‍රවීීමක් දකින තිබුණ ෑමුද ටවෂන් ඊට පස්සෙ පාසල මේ යාදී දේවල් නිසා දරුවන් තැකටොටවෙලා තිබුණ ත්වයක් වව නමුත් මේ තත් එහෙනම් තවත් හොඳවෙන්නන නමුත් මේ කිය අපි දැක්කේ ගොඩක් වෙන දැම ද පහග ස්ව ජාතක රක්ෂ අධි ක කතාා කරනකොට අපි හප දයක්ත්තමයි පසලතු ස්ස ක් තර තත්වේ වාර්තාවන ගුරුවරන්ෙන් හිස ලක්වීම අපට මතකැ අවරදු ගන්න කලි ස්සර ට ාව එතකොට ගැබ්ගත් අයි කියල දරුවෙක් මේ කොයි විදිහටද පස්සලේ නිවත් කළේ කියන කතන්දරේ ඒවා ඉතාමත්ම ලොකු සංවාද බවට පත්ව වන නමුත් මේවා ඉවත්කිරීම සහ ඒ අශුත සිදුවෙන් පිළිබඳව නීතිය සම්බන්ධයෙන් පොඩි දැනු මේේ අඩු පාඩුුවක්තියනවා එක ුතුමයක්ත් පිග මොක දපියෝ මේේලාවිද අපි න්න ගඩක්ලලා ගහියෝතමයි ල ඔවන්ගගේ තමයි සමාජට මනි ේ ර ිශව ව ට ටල් ෝ බො පිරිසකුත්තිවා එකමොකද කියන්නට. ඕ ඇතටම දැන් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් වගේම ජනමා්‍යය කියල කියන්නේ ජනතාවට බඩා ඉදරීෙන් ඉන්න ඕන කණ්ඩායි අකි යක නිසා ඔබ මේ දරන ෑම මම් පෙවින් මගේ කරන. මොකද දැන් සමහරය මේ ලාගු. කරන්න ලුවන් අනේ හැමදාම ලම හිංසනේ ගැන කතා කරනවා ලමයින්තෙහිව තියෙන නීති ගැන කතා කරනවා කාන්තාාව හිංසනය ගැන කතාරවා ඉතින් ඒ ප්‍රශ්ණ තියෙනකං අපිට කතා කරන්න වෙනවන අරුණි දැන් අපේ දර්ශක ගනාවක් අපේ රූපවාහහිනිි නාිකාවල කාන්තාාව වැඩස්ටහන් වල කෑම හදන හැටි මංකෙන වා තක්සිේරු කනවට ඉතින් ඒ වත්ත වශ්‍යය කෑම හදන හැටිය මල් හදන හැටි රපලාවාන්නේ්‍ය කටයතු කරන හැටි ේවල්ල අපේ දිනපතා පෙන්න්නවාය ගේ සත පෙන්ව කියලන ේ තය පෙන්න්නවා හැමනවා. ින්ම පෙන්න්නවා. ඉතින් මම හිතන්නේ මේවාගේ දේ වල්ේ කියන්න මේ හිංසනේ වලක්වාලීමට තියෙන නීතිය ඊට පස්සේ මේ ළමයින් ්‍යාරක්ෂාව කොහොමද කරන්න ටඕන මේවත් නිතිපතා කතා කරන්න ටෝන. ඒක එහම උනොත්තම විිනිස්සුන්ගේ ඔලුවලට මේක යන්න මොක දැපි වෙලද දැන්වීමක්යික හිපවරක් ප්‍රචාරය කරන්නන්නේේ දඒක ිනිස්සුන්ගේ ඔළුවලට ඒ පණි විඩේ දෙන්න එකනි අපි අපි දෙන්න සමහරවිට මේක කීපසරයක් කතා කල තියෙනවුනාට මේ පලමනිසරය අහගෙන ඉන්න අය ඉන්න පුලුවන් ඒක නිසා ඔබේ වෙබ්බඩ. හරහා හරි එහෙම නැත්තම් අපේ දේවවන්න ආලිකාවහරහා මේ වගේ දේවල් මංකයන්නේ ජනමාධයක නියම වගකීම වෙන්නට ඕන ඒ එක විනෝදය වගේම දැනුම වගේම මිනිස්සුන්ගේ ආකල්ප සහ නීතියගැන් දැනුවත් කිරීම මේ වගේ දේවල් වට දායකවීමටමයි ජනමාතයකට පුළුවන් වෙන්න රටක් ඉදිරියට සමාජයක් ඉදිරියට අරංයන්න ඒ ඒකනි සම ඔබට ස්තතුතිවන්ත වෙනවා. ඉතිං විශේෂයෙන්ම අපි මිනිස්සුන්ට මෙහම ප්‍රශ්නයක් තියෙනවා එකයන්නේ යම් කිසි දේවල් ඒ අයැ තමුන්ට ප්‍රශ්නයක් ආවහම තමයි ඒගන හිතන්නේ සහරවිට අපේ ළමෙක් නෙමේන කියලා පැත්තකරා අවස්ථාති නොයිද. එකකට උදාහරණ තියවා දැඟගියවුරුත්තේ ලමෙක්ව මේ යක්දශියයක්කාාවට අරංගිහිල්ලා. ඒවැලින් පාර මේවැලකින් පහර දුන්න ඉතිං අන්තිමේදී කට්ටේ මීඩිය වලට ඇවිල්ල කිව්වා අපි දැහුුණ මෙහම දවසක්ම මේ ළමය ගටිකාලා අන්ඩනවයිත මේ සචිවනිටර උදේනම් හඇන්ද වෙනම ළමය කෑගලන්ටල ෝ යිතෙකොටට අපිට කුටමත් හිලඒ ගොලන් කියෙන අපිට ඇහුණ ගහනවා අපිට අන්ඩනවත් ඇහුණ කෑ ගහනවත් ඇහවුණ ඉතින් මේ වැදක් වෙන කියලත් දන්නවකිලලා හෝ ඉතින් එතකොට අප සමාජයක් විතර කුවිතරං අසංවේදිදද අපි ළමයෙක් මැරණකං ගොටිකාණකං අපි ඒ ගැන හරිම සමාජයක් විදර අසංවේදීනං එතනත් ප්‍රශ්නයක් තිය නද හැමෝම කියන ළමයක් කියල කියන දෙමවපයෝ හැදුවයි කියල දෙමවපියන්ගේ බෝදධලයක්න හලා. හැමෝටම සමාජය වගකීමක්තියන ළමේ කෙන්සෙනට ලක්වෙන වන ඇතොතුර හැබැයි ලබදන්නට ඕන දං ජාතික මාරක්ෂක අධකාරයේ දහනමය විසිනම මේ කියලා අංකයක් ක්‍රියාත්මක වෙනමක ළමා උපකාරක සේවයක් මේ ඇත්තරම ළමයින් කතා කරනවා හිුණට බෝ මාඩු. පහක් පවෙතර තමයි ළමයි කතාගල ප්‍රශ්න කියන එකට හේතුව අපේ එහම සංස්කෘතියක් නෑද සහ රටවල්ල තියෙනවා ළම මේක ස්කෝලට යනකොට ට ඇතුල්වෙනකොට ඉස්සලාම කියලා දෙන්නේ ඔබට චාරීරික මානසික ලිංගික හිංසනයක් වුණොත් සයිභාවවකාශය තුළ හිසනයක් ුණොත් එන්න ඒරටල්ලත්තියෙනවා මේ ජාතික ළමාරක්ෂක අධිකාරී වගේ ආයතන මෙන්න මේ අංකයට කතාගරන්න ළමෙක් පොඩිකාලින්දල ස්කෝලයනකම්ම දන්නවා දහනමෑ විශනමයක නංකය සමල්ලට අපේ ළමයි මේක දැනගන්න ඒල් වලත් ඉවරුණ ප ප්‍රශ්න යන න ස් පලත් ල රුණාට පස ැයි සමල්ලට ද ශිෂත්ය අපි ගැනපි දෙගටීව හස් කරට ත් හර දන්න ල . හ ක හ ර ද පත් ම හ ලක් ට ම ප රට රහිව සිද වන ලගි රය ද ව ප්‍රශ්න. ඇතරුම් දැන් ලංකාවේ ලිංගික අධ්‍යාපනය දෙවා කියරකැනෙත් මාර අප්‍රාධයක් විදිරණන්නේ ක මහ බරපතල තත්ත්යක්. කම අපේ රටේ විතරයිම අපට දකිනට ලැබේනිය ඇතරම කියන මේක මහලොකු අපරා ද කිය හත්තේ පොත නොට ොයි තරන ලකු සන්වාද ඇතව දම හ හ බ හද මෙහි ඉ ෙ හත්ව පි බ දරුවන් දැනුවත් කිරීම ැතු දරුවන්ටම ලිගික කටයුතු කියල දෙෙ නෙවේ කරන්න ක බඩිටියන්ගේ ඔල්ව හැදීමම සල්ලම කරන්න ටවන නමුත් ඒදවත් කර බැරි පාත් න්න. Me... හිසය පිළිබඳව කොයි වගේ නීතිමේ පැත් පිරිබඳ අපිතතාාකලයුතුන ප්‍රාගික පැත් අපි කතා ාහරම ඇම කොයි විදිරධ මේ ප්‍රාගිකතත් අපය බලාගන්න පුලන් රම දරවක් ඔහුට ඇට ේරුගන තැකිවෙන පරිත්ත ස්ත කරති ඕ ලිංගික හිංසනය කියන එක ඇතරම අපිට කතා කරන්න අප අර ඔබ කිවගේ ලිංගික අධ්‍යාපය හෝ ලංගික කරුණු ගන කතා කරන්න අපි ටිකක් අපේ සංස්කෘතියනුව හෙසිරේත් කරනවායි කියැන පැකිලෙන අ දෙේමවපියෝ හිතනවා මේවාගේ. කරුණු අපි ළමයික කතාගරන්න හොඳන. ඒ අධ්‍යාපනය තුළින් වනත් ලබා දුන්නහම ළමයි නරක්වේද දන්නන. ඒවගේ පසුබිම කන්නේ. හැබයි ඇත්තටම කිවොත් දැන් අපේ පහුගේ සතතිය ලමාරක්ෂක අධිකාරියට වාර්තා වුණු පැමිණිලි සං්‍යාවක්තියනවා ඒ සිද්ධි දෙක තුරක් ම කියන්නම් තේරුන් ගන්න. අවරතු හයකලාමේ කියලාමයාටව බල් බල හිටියා ගෙදර කවුරුත් නැහැ පුද්ජලෙක් අවට පුද්ගලයෙක් ැන මේ ලංගි අපපයෝජනය කියනෙ කරලා තිෙන්නේෙ ගොඩක් කලාවට එක් පවුලේමය එහමනත් අඥාතීන් එහෙම ැත්තන් අසල්වයන් එ ීපතමින් සමීපතය එතකට හම්බන්තුටින් ඇවිල්ල මේ කොළඹලමයිංම දූෂය කරලා ඉහම එකක්න මේ වෙන්නේ දන්න අඳරනාය. එතකට මේ තැනැත්තා ජන දොරත්වහග ඉදල තියෙන්නේ අම්ම කියලා තියෙනවා මේ අම්ම වැඩකට ගයනකොට දොර වහගෙන ඉන්න කියලා ජනලින් ංගල ල්ලම වු දහයක ගැහැනුළමයාව දූෂණය කරලා දාසටඩ අඩු ගැහෝ පිරිමිලාමයෙක් සමඟ යගේ කැත්තිෙන් වනත් ියගික සබඳතාවයක් පැවැත්වීම රටේ නීතියන්ුව. එක ලම අපරාධයක් ගැනල ේකට ේදේසි දුකරවතයක වවස්ථාපත ශ්‍රී දෂයහම ත්තම් පර පත්තර ලිඟි අප ෝචයක්ක් වට පුුව. දතකොට මේ ඒට් පස්සේ ඒ දෝෂණය කරලා ලාමයගේ කානටක් ගහල මේ මනුසය කියල තියනවා මේක කාටහරිකි වොද් වැඩිහිටියකුට මම් මරනවා මෙන්ම විදියට ඉතින් නමුත් මේ වනී තේශ හටාව එහෙම බලපෑම් කරනවනං පැමිණි ඉල්ලාලස් කරගන්න පැමිණලි දාාන්න පාදපු පැමිණිල්ල ඉල්ලාස් කරගන්න මේ ඉදිරියට පවත්වා වගෙන ගයොත්. මරනව ඉදිතර තර්ජනය කර නොන ඒක ඊට වඩා අපරාධ වැරදක් මකද ප අපරාධ විින්දදිතියන් ස සාක්ෂිකරුවන් සුරක්ෂිත කිරීම පණිත කියලගත්තිේෙන ඒකනු මෙකට ඇප ලබාදීමක් හෝ සිදු කරන්න එන හැ. අවරුදු දහයක් දක්වා වෙනම එක ඒරද්දටන ලංගිකාප පයෝජය කිරීම කියන වැරද වෙනම දඩුවම් තියෙනවා ඉටාමතරවර සාක්ෂිකරුවන්ට සහවින්දිතයන්ට බලපෑම් කිරීම සම්බන්ධය වෙනම දඩුවම් ප්‍රාත්ක වෙනවා. එතුර දැන් මේ ලමයා ඊළඟට තවලාමකා අවු ක. ගැනුලම මේ ගෑනුලමයාට අවුදු එක කොලහෙරි යා මල්වර වෙන කොටට තමයි එයාගේ අම්ම යාට කියලද කියලා තියන මේ ඔබ දැන් පිරිමාය සමඟ ආශ්‍රය කන්නකොට බලාගන ඔබ ගැබිෙනක් බවට පත්වෙන්නට පුළුවන් මේ වගේ දේව. නමුත් එළම අවුරුදු එක කොලහ වෙන්නත් කලින් අපයෝජනය වෙලා තිබුණ ඉතෙතකොට හිතන්න මේක අවුරුදු තුන හත්තර වයසේ ඉඳලම මේ නරක ස්පර්ශයක් වෙන්න පුළුවන් එක අවධනමක් තියෙනවා කියනක අපි ළමයින්ට කිය දෙන්නට ඕන. මේක මෙහෙම කිව්වයි කියල හැම පියෙක් ගැනම මේ විතට බලන්නට එපා. ඉතාම හොඳට ලමයින්ට සලකන. ඒවලයින්න නමුත් මේ වගේ පැමිල්ලි පවාපි වාර්තාාව ව සමල්ලට අම්ම කොසිේ ඔයෝ ඉන්නකට හත්ත විසින් ළමයාව කාමර ඇතු ෑ න මේක ලි අප චන ලක්කරපු සිද අපට ා ල න. ඉට අන්තර අම දර නැගටලා කෙරි අම්මාවරුන්ගේ දානයක යන වෙලාේ තා මයි අපට වාර්තා වෙලා න ති ේ හැම වලේම වෙනවා කියලාිට ජන ලයි කරන්න බෑ. නමුත් මේ වගේ සිද්ධීන් වෙන නිසා. വിശേഷ എൻമയില ගොඩක් හොඳ සිල්වත් විික්ෂූන් ගොඩක් හොඳ පන්සල් පල්ලිතයේදී මේ වගේ ආගමික පක්ෂ අය පූජ්‍ය පක්ෂිය අයගෙන් පවා මේ වගේ ළමා අලෙංගිකාපයෝජන සිදුවන බවට අපිට පැමණිල බෙනවා තින් අර සමාජ උත් වැදගත් දනවත් කියල හිතන ඕනම කෙනෙක්ගෙක් මේක වෙන්නට පුලුවන් ඒ ඒකනිසා ළමයින්ට ඔබ කියල දෙන්න දැ මේ වැරිසටහන බලාගෙන ඉන්න ග්‍රහොණියෝ ඉන්නවන ඔබ කියල දෙන්න දුවේ පුතේ. ඔබේ ශරීරය ඔබගේ. ඒ ශරීරයට ඔබට අප්‍රසන්නතාවයක් ඇතිවෙන විදියටට ඔබට බයක් ඇතිවෙන විදියට ඔ ලැජාවක් ඇති වෙන විදියටට කවුරු හරි ස්පර්ශ කරන්නේනවන අතපත ගාන්නේනවනං. ඒක ළමා අපයෝජනයක් විය හැකි නරක ස්පර්ශය කියලෙකුත්. ඔපට යම්මයම් තෑගි බෝග දුන්නයි කියලා මකද බොහෝවෙලාවට ළමයාගේ හිත දිනාගෙන තමයි මේදේවල් කරලා තියන්නේ බලහත්කාරයෙන්ම මේ යුගේ මේදේවල් වෙන්නේ ළමට තෑගි බෝගදීලා ළමයා කැමති දේවල් අරන්දීලා ළමයා කැමැති තැනකට අරංගිහිල්ලා මේ වගේ ළමයගේ හිත දිනාගෙන ළමයගේ කැමැත්ත් ඇත්තුව තමයි මේ ලංගි කපයෝචන කලතින් හැයි මයා දෙෙන කැමත්ත නීතිදිරයේ කැමත්ත වලංගු කැමත්තක් නෙමේඉතින් ඔබ දරුවන්ට කියල දෙන්න යම්කික කෙනෙක් ඔබට උදව්ක්ල්. ඒ කිය ඔ තැගක් තුන්නයි කියලා ඒ අයි අඩගහන තැන්වලට යන්න එපා. දෙමව්පියන්ට නොකිය යන්න එපා තනියම යන්න එපා. ඊට පස්සේ එහෙම යනවනං එ යම්කිීසි අවස්ථාවති ඔබට ඒවගේ නරක ස්පර්ශයක් කරන්නාව ඔබට එපා කියන්න අයිතියක් තියෙනවා. කෑගහලා ඒ උදව්ල්ලන්න ඕන ඔබ ඉ පස්ස වහම තන ඉවත්වෙල ගැන වැඩිහිටියකුට කියන්නට ඕන. මේ විදිට අපි දරුවව දැනුවත් කරට ඕ මංහිතන්නය අවුරදු න හතේ ළමයි පවා ග දැනවත් ම පි. කරන්න ටෝන ඔබේ ශරීරය ඔබේ යට යම්කිසි කෙනෙක් ස්පාර්ශයක් කරන්නවත් ඒක නරක ස්පාර්ශයක් වී හැකි කියලා කියෙන ළමෙකුට ආදරෙන් ස්පර්ශ කරන අවස්ථාවක්ය කියන්නේ ඇත්තරම ළමයිකුට තියෙන ආදරයේ සේණ හස නිසා වැළඳගන්න අවස්ථාවකට වඩා ඔබේ ශරීරය කන්න සහර වෙලාවට අපි ළමයිට ළමයි අපිට ඇවිල්ල කියලා තියෙනවා මේ සාක්ෂි දෙනකොට මේ මේ වැඩි හිටිය මේක කරේ ආදරයට කියලයි මං හිටතුවේ පස්සේ තමයි ම වටහගත්ත මෙතන අපයෝජනයක් තියෙනවයි කියලායි දේක නිසා සමහරවිට ආදරේෙන් ගැන ආදරයට මෝවා වෙලා ගැල් ළමයි කියනය ස්පර්ශයට හරි කැමති කට්ටයක්ක් ඇත්තමකිවුවත් අපික්. කවුරුත් ආදරය පෙන්න්නන සෙනහස පෙන්න්න එක විඩියක්න තිං මේක සමල්ලට විේශනයටත් භාජනව දැම්මේ ළමපයෝජන නීන්ද ලමයින්ටයි අශ්‍ය වැලඳ ගැනීමම් ස්පර්ශය වැඩි හිටියන්ගෙන් තිබතු ආදරය මේ වගේ දේවල්ලට අත් වාාදාකාරී කියලා. නමු ඉතිං ඒක තම ඉතිං අපි කියල දෙන්න ටඕන මේක හොඳ ස්පාර්ශය අදද නරක ස්පර්ශය අදදි කියලා අඳුට ගන්න අශ්‍ය නුවන ඔබ ළමයාට දෙන්න ඕන ඔබ ළමයත්ක කතා කරන්න ඕන ඔබ කොච්චර බිසි වනක් දැම් මේ යුගේ දෙමමාපියෝකි. කාරණයක් තමයි අපි හරි බිCE අපිට ළමයික කතා කරන්න වෙලාවක් නෑ යනටඉති අපි ළමන්ට අවශ්‍යදේවල් ලොක්ම කරනවා අපි මේපු දේදල අවස්සනකා නැහෙන්නේ ඉතින් මේ ළමයි හිද තමයි. හැබමමයි සමහරවිට ඔබ ඔබ හිත තියෙන ඔබ කොච්චර ැහල්ලක් නැහෙනවදි ලමයි වෙනුවෙන් කියලාවෙ ලමටඒක කියන දැනෙන්නැත්තං ලාමයට ඔබ දක්වන ආදරය දැනෙන් නත්තන් අන්න එතන ප්‍රශ්නයයක් තිය ොම්ඹද ළමයට කාරුණිකව කතා කරන්න සහ ඇහුම් කන් දෙන්න කියන එක දෙමවපියන්ගේ අනිවා ේ වගකීමමක් කර ගතයතුයි මොන වගකීම් මොන වැඩ ඔබට තිබුණයි. දැන් මෙතරසිී අපි. ජතික මරක්ෂකධිකාරය ගැන කත්තාා කනකට ජාතික මරක්ෂක අධිකාරයෙන් අපි බලාපපුොරත්තු වෙන්නේ අර වර්ධකරවන් වු පුදගලන්ට ඩුවම් දීමයි. ඒත් එකම මේ විදිිත දරුවන්ව අසන නොකර ඉදිරියට රැගෙනයාම වකකීම. දැංග මේ සඳහා ලැබෙන පැමිලි සම්බදධය විශෂ දත්ත පන්ටතියක්කඔ හදල තියෙන අශට සිදුවෙන් පිරිබඳවතත්වමක්. ඕ ජාතික ලම රක්ෂකධිකාරයෙන් ප්‍රධාන වශයෙන් ඔබ කිව්ව වගේ නීතිය එකැන ලළමයින් දන ශාරය ක ක ග හ. යි කියන ලමයින්ව කරරත්වයට පත්කිරීම කියන කාරණය ගත්තොත් එහෙම ළමයින්ගේ දෙමවපියන් හෝ ගුරුවරු හෝ එහම නැත්ත ලමයින්ගේ ආරක්ෂාව සහභාරයධාරන ලමනිවා සල පාලක් බාලිකාවන්න පුළුවන් ඩේකයා සෙන්ර් ලයි මේගේ අයට මේමගේ ලමයින් හින්සට ලක් කරනවාන අපිට පැමිනිල්ලිකරෝ අපේ සඳහා නීතිය බලගන්නවා ඉතාමතර ඔපේ ළංගම තියන පොඩිසියට ඔබ ළමප යෝජනයක් පිළබඳව පැමිල්ලක් සිදු කරල හරියට සිද්ධවෙන්න නැත්න එක ෙහි විර්. සහ නතිය ක්‍රියත්මක වීම ගැන බට සැහීමට පත්වන්න බැරිනම් ඔබ පුළුවන් දහනමේ විජනම කියන ජාතික ළමාරක්ෂක අධිකාරයට ඒ සම්බන්ධවත් පැමණිලිරන්න ොකද ජාතික ළමාරක්ෂික අධිකාරයට පුළුවන් මේ නියාමණය කරන්න කියැන අනෙකුත් පොලිසිවලින් ළම අපයෝජනය සම්බන්ධව පැමිණල්ලි මහේවනාකාරය ඒවා විමර්ෂණය කරනආකාරය ඒවට නීතිය බලගන්නවනාකාරය පිළිපාඳව න්‍යාමන කටයුතු කරන්නට අපට බලතතියෙන එක්දස්නසිය අනුවටේ අංක පහදරන ජාතික මාරක්. අධිකාරිය පනත එතකට සාමාන්‍ය ොලසිකින් ඔබ සිද සාධර ෂට ව ැ බට පුළුවන් සබන්ධය ාතික රක්ෂක ධකාරයට පැම්ලිඳි කරන්න. ට අමතරව මනෝ සමාජයේ සහයා වශ්‍යන අපේ ජතික මාරක්ෂක ධකායේ ළරක්ෂක නිලධාරීන් සහ මනෝ සමාජය රධරින් හැම ප්‍රාදේශය කම් කාර ලකම වගේන්න වි. ඒඇන්නේ අපේ නිලධාරීන්ගේ හින්ගේ අක්තේබෙනවා නමුත්තිතිං ඒ සම්බන්තයෙන් යම් අන්ඩු පාඩු පැවතියත් ඔබර පුළුවන් ඒ ළමාරක්ෂක නිලධාරීන්ගේ සහමනෝ සමාජය නිධාරීන්ගේ සහය ලබාගන්නට හැකයාව තියෙනවා. ඒවගේම මේ දැන් ළමාරක්ෂක අධිකාරිය තවත් කරන දෙයක් තමයි ඕෝමායා රෝබ කිව්වගේ විින්දිතයන් නාරක්ෂා කරන්නට විඩියෝ සාක්ෂි පටිකත කිරීමේ මධ්‍යස්ථානයක් දැනට ලංකාවේ හක් පමණයි ක්‍ර ාත්මක ව ක්. ය තුළ නමුත් මේ පලාත්මට්ටමින් ව්‍යපතකිරීමට දැන ැබෙනට අනුවැඇති ලැබිලතිනවයි, සඳහ බඳවා ගැනීම සහ ඉඳදිකිරීීම කටතු මේ දවස්සල කරගෙන යමින් සිටිනවා. ඒවගේ මේ ළමයින් විින්දිතයන්ගේ ආරක්ෂාව සම්බාන්ධයෙන් විදිීතයන් සහ සාක්ෂිකරවන් සුරක්ෂිත රීමට වෙනවා අධිකාරයක් තිබුණත්. ඔබට හිතෙනවනං මේක ලාමාරක්ෂක අධිකාරයේ අවදානයට තියමමුගල යොමුගිය යතුයි කියර එකත් ඔබට පැමිලිකාරන්නට පුළුවන් විශේෂයෙන්ම දැන්වෙන කොට මයා මේ නොෑම්බර් විසි එක වෙන්ද නොෑම්බර් මාසේදී ගෙනවා අත්ති විශේෂ ැසට නිවේදනයකින්. අවුරුදු දහට දක්වා දැන් ෘහසේවය කියනක. ලංකාවේ තහන මොකද අර විශාලිනී දැරියගේ සිද්ධියත් සමඟ රටේ බොහොම පුළුල් සාකච්ඡාවක් මතු වනාා ඔබත් ඒ ගැන විශාල සේවයක් සිදුකරා ජනමාතයක් විතියට මේ ළමයින්ව ඇයි නීතියෙන් අවසර දෙන්න මේ ගුෘහසේවය යෙදෙන්න්න දැන්නට ලංකාවේ නීතිය තමයි ඉශ්‍රීන් සහ තරුණාය ළමයින් සේවේදවීමේ පනතට දෙදා ශවිසයගේ ජනවාරි මාසි සංශෝධනයක් කරලා දා හතරේ තිබව වවැස්වීම අවදසේ දක්වා වැඩිදි වුණු කර එකට දහසයටට වඩු ළමයි. කිසිම විදියකින් සේවේ යොදවගන්නට බැහැ අනිවාර්ය අධ්‍යාපනය ල බාදන්න ටෝන දාසියත් දහටත් අතර ළමයින්ව යම්යම් රැකියාවලේ යොදවාන්නට පුළුවන් ඕොන්ගේ ජීවිතයට සෞඛ්‍යයට අධ්‍යාපනයට බා නොවෙන පරිදි. එතකොට දාසයත් දහටත් අතර ළමයින්ව දැන් ගෘහසේවේ යොදවන්නට බැහ මකද දෙක ආරක්ෂිත රැකියාවක් විදිට නම් කරලා තියෙනවා. ඒ ඒ අනුව දැන් කවුරුහරි ගම ගම්වල ඉන්න ඔේ තරවකරුවන් වගේ අය කියනවනම්. අපි ළමයිට හොඳ අනාගතයක් දෙන්නම් හොඳද ලොක පවලක් තියෙනවා ඇතන අපි සේවියෝදවන්නන් කියල ඒවට අහුවෙන්න්න ටපා මොකද හේතුව දැන් වෙනකොට දේශීය හෝ විදේශය ගෘහසේවය අවඩු දහටක් වෙනකං රටේ නීටයෙන් තහනම් කරලාතිේ. දැන් තවත් ප්‍රශ්යකමය දැන් මානසි ආතතිය සංසිදුවගන්න දරුවන් පවිචි කර තත්වය ඔබ මට පෙරත් හිතාමත්ම හොඳින් පහැදිලි කර. නමුත් මේ තත්ව අපි හැම තල එකදීම දකිවා. මේ මේ සිදුවීම දැක්කට පස්ේ වාර්තා කිරීම හෝ ීට වඩ පිනරය මක් සිද්වන කලින් හඳනා ැනීම ොඩක් වටා කියලා මේ හඳුනා ගැනීම තත්ව දැ මේ එන්න මේකටයි කියනදේ දෙමවප පවිත සහරල අබද කරනීම ප්‍රශ්යක් යන්න ොන් නැත්තන් අපිල්ල ප ගෙර නැත් න් සිද. මේද තන ැක් දැක් දක්ක අපි දරුවට සිදවෙන්නේ නෑන කිය රෝබ එකක පැදිිකබද. ම කැපති අලත් පැදිලිකරගන්න සම්බන්ධය අපි චද රක් ග පලි ත්රන්න ො නැ ට න්න ො පිබද යම්කිසි පවි දයක්ක්දිය යුතුම වෙලාවෙන ම දරුගෙන පත්තාරන හිංසන ටෙරී දිනිය නිසා. ඕ අනිවාරයෙන් ඔබකිවෝගේ ඕනම වෙලාවක දහනමය විසිනමය කියෙන අංකේට කතාකරා කියලා ගාස්තු අයිකිරක් වවෙන්න නැහ ඕන ෙකට කට හ. ටියෙකට අමයින්ට දුවන හිංසනයක් ගැන ඔට දැනුන් දෙන්නට පුුවන් පෑ විසි හතර පුරාම ක්‍රියාත්මකයි ඒතිං ඔබට ඒ සම්බන්ධෙන් පැමිණිල්ලක් කරන්න තියෙනවානම් කරන්න හැබැයිති මේකට එන්න පැමණිලිංඛ්‍යාව වැඩි නිසාම සමර් වෙලාවට බ්ලයි එක විසිවුණො අපිට බනිින් එපා ඒ සඳහ වෙනත් ක්‍රම භාවිතා කරන්න තැපැල් පෙට්ිය දදානමය විසිරමය තලවතුගොඩ කෝටේ. කියන ලිපිනට ඔබට ඔබේ ලිපියක් මගින් මේ පැමිණිල්ල දැනුම්වත් කරන්නට පුළුවන් හැයි ම විශේෂයෙන් කියන්නට ඕන දෙයක්ත්තියනවා අපේරටේ මේගේ හොට්ලයින් එක දුන්නහම අවාසනාවකට ඒක අතවභාවිත කරනවා මක අපිට පැමිනිි වන සේට තියක් වෙත ොරු පැමණලිට ඩම්මරවුලත්තියන ටමට රවලත් ච හා පැත්තේ ෙදර අයත්ත එක්ක තරහයිනං පවල්ලාරවලත්තියනවනන් සමහරවිට දරුවන්න අම්මගාවනන් අමට විරුද්ධවතාත් මේ විට බොරු පැමිල්ලින්නන මේ එක රජය නිල් දා. රු පැමිල්ක්සිතුකිරීම ොලු ොරතුරක් ලබාදීම දන්න ත් සංගහ එකසි ත්ප පවාගන්තියනුව දඩුවම් ැබීතුවාරද නිසා ඔබට ඔබේවගේ බොරු පැමිණිරිිකරු. අපි අවස්ථාව ලබාදීලා තියෙනෝමය මේ දැන් මේ ළමපයෝජන යටයනයක වලක්වන්නට කාටහාරි පුළුවන් නිර්නාමක වනත් මේ ළමපයෝජන පැමණල්ලක් ඉරිපත් කරන්න. ඒක අපි ඇත්තරම මේ නිර්නාමක පැමිණි ඉදිරිපත් කරන්නේ ඉඩදීලා තියෙන්නේ. අර සමහරයිකමැතින ඉස්සරහට ඇවිල්ල මේ වගේ ළමාපයෝජන පැමිණක් තියනවා කිය කියන්න තමුුණන්. න ම මැත්‍රම අවධාරය කරම දන්නේ දැන් අපි දන්නනේ රටේ ඇතටම අපි ොරුග කියන්න ඔන් හැන චාත අපි තාම හැදිලට හැ අපේ රාජ්්‍යිය සේවා සහ දෙපාර්තමයන්දු සේවාහ අධිකාරමය සේවා ජනතාවට ප්‍රියමනප විදිහට අපි දන්න දැන්ර මොකර දයක්කරග හම හරතුරතුරක් ඔස්ේ ීලතම ප්‍රතාාව දයක්කරගන්න ල අපට දියුණු රටවල්ල වගේ රජු කරම ේද ස්ේ ඩ න දක්කර ක් . ද මතුවේ ප්‍රශ් තමයි අල්ලපපුගදර දරුවවා වැදයක් මිදිව දක්කට පස්ස මේකට උසාාව අන්ඩවෙයි පොලිසිගනය අන්ඩවෙයි රස්යයාදගන වෙන්ඩව ඒගේ ප්‍රශ් ොඩක් එක්ක තමයි ජනතාව කටයුතු කරන්න වෙන්නේ අවසානවින්දිතය වෙන්න දරුව තමයි. දැන් කඩම් කිරීම කියෙන තැ අතුර කතනතුම් ගොඩාක් කියෙන අපිට එකට තැපැල් මාර්ගෙනනු යොවන් එම කියන ද්ව ඇතරති මිනිස් බලමානව සම්පතය ප්‍රශ්නයහ ඒයාශත සිතු මෙ මේ එකක්න එකට ගුණු කලලා සිද්ද. ඇතම මේගේ සිද්ධ සඳහාකාර කාන්ත අපයෝජනනිස්සාහ යාශුදු සිදුවවිම්බලදී සිද වන දේවගේ බොහ කාලක් ගත වෙනවද නැත්තන්ඒ කඩිනමින් නිමාවට පත් කර ගැීම ැකවතු තු ම මට මේ කියන්නම සිදධර සමාහර වෙලාවට ංචිකාල අතවරයට ලක්වෙලන්නතන් එවැනි පිඩාව කර ලක්වෙට දරුවෙක් අවුරුදු ධහනමියයි විස්සයිතකොම තිහයි දෙවැනි දරවත් අම් වුණට පස තමයි ඒ අදාළ කරතාවට අ්‍ය මේ රි පධරණනිෂ්ට වෙන්නේ හරි නිතිචතුමින් ඕ ඒතිං මටත් ඉතිං ඔමායා මේ අතාර්ථවාදී කතා කරන වන ඒ ගැන බොරුවට කියන්න බෑ අපි මේක කාඩිනමින් කරනවා කියලා ඒවගේ තත්ත්වයක් අපේ රටේ තියෙනවා කියන දැම්බසර ගණනාවක සිට අපි මේ ගැන කතාත් කරනවා හොමද දැම් මේ මේ නැතිකරගන්න අප ජාතිකම යරින් ඇතරම මේ මොනවගේ අංශ ශක්තිමත් වෙන්න ඕනද අපිදන්නවා දරුවන්ට කාතාවන්ට හොඳම දෙ කියල කිව්වට අවසානයේදී දරුවෝ කාන්තාව ඇතම දියුණු ට හොඳම ක්ෂේ මට දකින්න තින දරුවට කාන්තවට ය තැන ඒ තන නංති මේ කිසිම වරිසරක දකින්න හම්බවෙහ නමුත් රට ගැන හෙමයි. ඇත්තරම කතාකරොත්ත එහෙම දැන් අපි ජාතිකල අමාරක්ෂක අධිකාරය නිරධාරීන් විදියට අපේ තැනපපි වානනා කරගන්න වනේ නමුත් අපිට කරන්න පුුවන් උප්‍රේමය කරනවා හැබයි අයෝප කිවගේ සහමීට කල්නුත් ගැන කතාරල්ලා තියනවිද වැඩිස්ටහන් වලද අපි විශාල. කියන්නේ අවශ්‍ය නිලධාරෙන් ප්‍රමාණය හිඟයක් තියෙනවා ඉට පස්ස වාහනවල අවශ්‍ය සම්පත්වල හිඟයක් තියෙනවා දැ පොලිසි වලට අපි ැන්නත් පොලිසි වලටත් ඒ ප්‍රශ්නිම තියෙනවා දවසක් මම පොලස්ත්‍රේෙන් එකට ගිාම පොලි නිලධාරින් පුහුණ කිරීම වලිස්ථාකට කිය හම ඒ පොලිස් නිර්ධාරයෙක් මට්ට කියනවා එක වාහනයයි පොලිසිය තියෙන එතකොට ඒ පොලිසියෙන් දැන් ළමයකැරල ළමාපයෝජන සිද්ධියක් වාර්තා කරහම අපි ඒවාහනේ සැකරුුවල්ලන්න යවනවා නැත්තල්ලා ජේමෝගාවට අධිකරන වෛත්‍ය නිධාරියාගාවට දන්න යවනවද අපි ළම්මයාව පොලිසිේ තියලා අපි සැකරු අල්ලන්න කිවත් ලමයා එතන පීඩාවට පත්වෙනවා. ළමයාව මේ අධිකරන වෛත්‍ය නිල්ධාරයාගාවට න්න ඒ තියෙන වාහනේ පාවිච්චිකරොත් සැකරු පැරල යන්න පුළුවන්. ඉදි මේ වගේ අපේ රටේ තියෙනෝමාය අවශ්‍යරට සම්පත් සහ ඒ අවශ්‍ය තල්ලුව දෙනවාද කියන ප්‍රශ්නය එක රටක් විදියට අපි දිගින් දිකටම අපේ තියන මේ දුරුවලකම් නැති. රන්න අපිට බැරිවෙලා තියන්නේ මේ මේවා අපේ වගේ රටවල්ල ඇතරම දේශපාලන කැපවීම මතත් තීරණය වෙන. ග අවශ්‍ය තැනට අපි අවශ්‍ය සම්පත් ප්‍රමාණය අවශ්‍ය නිලධාරීන් අවශ්‍ය පුහුණුව ඒවගේ දේවල් ලබාද දෙනවාදෙන ප්‍රශ්නය දිකින් දිකටම තියෙනවා මේක ළමයින්ට යුක්තිේෂ්ට කිරීම කියන කාරණය එක ජාතික ළමාරක්ෂ ආධිකාරීය පොලිසිය අධිකරන වෛද නිලධාරී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය සියලු අංශ එකතු වෙලා තමයි දේවල් කරන්න ඕන එතකොට නීතිපති දෙපාර්තමේන්තුෙන් නීතිපති උප දෙෙස් එෙන්න්න පරක් වෙලා නඩු ප්‍රමාධ පෙනවා ධිකරනවයිදය නිර්ධාරයාගේ වාතා වෙන්න පරක් වෙලා සමහරවිට නඩුව කල්යනවා සාක්ෂිකරුවන් හේවන්න නීතිඥවරු ලෑස්ති නැති නිසාහෝ හෙමනැත්තං නීතියේ තියෙන යම්යම් අඩු පාඩු එක නෑර තාක්ෂණික දෝස පෙන්න්න ලයිවර වෙලා නඩුව කල්්‍යානවා සාක්ෂිකරුවවා නියමිත දෙනට ඇවිල්ල නෙති නිසාඒ ව ඉ ග. හේතු තිය නොවා අපි මේ ඇත්තරම අප දශක ගණනාවක් කතාගෙන ඔබයි කිය තත්වේ තවමත් තියනවා ලමයා පොඩිකාලදී ළමපයෝජනයට ලක්ුණ හම ටිකක් ලොක වෙනකම්ම මේ නඩුව අහනවා මේගැන අහන්නේ නැති තතව තින හැබැයි කලින් තිබ්පට වඩා යම් කිසි ප්‍රමාණයකින් මේක දැන් දුණුවෙ ලතිය නො කලින් ඒ කියන අවුරුදු දහයක් විතරග කියන දැ වුරුදු පහකින් විතරම මේ විස්ත ගන්න පුලුවන්කම තියෙන නමු දේකක්ත් අපිටි සමාජයක්යට සතරු වන්න බැෑැ අපි වදුරටත් මේ නීතියේ කාරයක්ෂමතාවය වැඩිදේුණු කරගන්නටඕන හැයි அර. ඒට වඩා චා ංගත්තවයටත් පත්වෙන්නට ඔන්න ඇමකති සහර වෙලාවට ලමාපයෝජන සැකරුවට ඇපදීල ගෙරේ වහම ඔන්න දැ මිනිස්සු කියනන්න ඇපදීලා ගෙදරේ් යිතන්තැන් නීතිය මෙහෙමද ක්‍රියාත්මක වෙන්නේ ඔය විදියටඇ ලබාගැනීම කියන එකත් සැකරුවන්ගේ අයිතිවාසිකමක් එහෙමන අපි අද සිද්ධිය වනාානන් එකදිකට මේ නඩුවවාහල ඉරන්න රඕන දඩුවම් දෙන්නට එහෙම වෙන්න නෑන අපේරට යම් විසි කාලයක් ගත වෙනවාන එත්තකට එයාට නිර්දෝශීභාවේ පපුූර්ෝනිගමනය කිය. තියෙනවා එතකුටඒ සැකරවාට ඇප ලබාග හැමදාමයාට නඩුව අහලයි වර වෙනකම්ම සැකරුවක් විදි ඇප මේ ඇප දෙන්නේෙනැදුව බන්ධනා ගාර තිීල තියන්න බැහැ. එතිේ එතකොට ඇපදීලාව කියනෙකින් අදහස් වන්නේ නැහැ ඒ මනුසයව නඩුවෙන් නිදහස් කරා කියලා.ඒකෙන් අදහස්වෙන්නේ හුව හෝ ඇව ඒ වැරදිකාරයා ලෙස සැකරුවාලෙස ඉන්නගෙනාට යම් කොන්දේසි පනවල ඔබ එලියට ගිහිල්ලාබිචු මේ ඉවින්දදියාන්ට බලපෑම් නොළල තුයි ඔබ මාසතුන කට සැයක්හරිම සසාතියක. රකාර ඇවිල්ල පොලසි අස්සන් කළ හිතුයි යයා වෙනත් වර්දකරොතු බේ ප නැති වෙනවා මේ විදියට යම්යම් කොන්දේ සිදාල මේ තැනැත්තාව ගෙතර ඇවීම තමයි සිදුකරන්න තින් මේ කොවිඩ් වට පිටාව තුළ බෝ විනිශ්කාරවරුන්ට උපදෙස් ලැබුණා මේ කොවිවා සගතය කියන එක එක තැන රැස්සනහමැන එකම සීමමාවගේ ඉටිහම ෝවෙන්න තිෙන ඉ වැඩන ොර පහුගේ කාලෙ ගොඩක්කාට ඇප ලැබුණා මේ මේ ළමාපයෝජන කරගු අයට පවා සහරවෙලාට ප ලැුණ හේතුම කොවි වාසන්ගතයෙන් විදිලයින්න පැයි හැමම ක්‍රියාත්මකවෙන්න අරහැ ෝම ගිහිල්ලා එකම සීමාවක් තුළ බන්ධනාගාරය ඕවලෝඩ්ඩු න හම කොයිට පෙතිරීමේ අවධානම වැඩිවෙන නිසා මේකට ඇප ලැබුණ නමුත් ඒකෙන් අදහස්ුවන්නේ නැහැ රටේ නීටය ඒ තරම්ම අඩපනයි කියනෙ එකකෙන් අධෛරය වෙන්න වශ්‍ය වෙන්නේ නැහැ. ඔබට මේ සැකකරවාගෙන් යම් කි බලපෑමක් විදිිතයකුට තියෙනවානඒ වහම ජාතික ලාආරක්ෂක අධිකාරයට වින්දිිතයන් සුරක්ෂි කිරීමේ අධිකාරය ධදානම අසු පහ කිය නා කියට. දැනුම් දෙන්නට හැකාව දැන් අඩක දිචතම දැන් අප අද පනිවිඩයක් ලබා දෙනවා අපි බලාගෙනන්නේ චාතික මේවර නරබන සහමේ පනිවිියය ලබාගන්න අපේ හිතතුන්ට ෆිශෙන් මේ ළම හිසනට රී ජාතික දිනය අද දවස මේ ජති ළමරක්ෂ අධිකාර විසින් ප්‍රශයට පත් කරන්නේ දැන් කාය මානිික ලින්ගිකාහා නොස්සල ක හරීම කියෙන මේදවල් හැමක් නොසල කහැරීම අපි යෝජයක් හැටියට තමයි ගණන් ගන්න සිද්ධ වෙන මේ ඔක්කුගෙන්ම ළමයින් ආරක්ෂ කනන්නට ඕනි කියෙන බගකීම දරුවන්ට ලබාදීම මනි නොස්සලක හැරීම කියන තත්වන්න කොම්හොද බලපාන ෝට කියන. නොසලකා හැරීම එකනයිද නඩත්තු නේතිී වගේ දේවල් ඇති කරන්න වෙලාදේ නේකනිසා ලමේ හැදුව තවරු දහටක් වෙනකක් දෙමපිය නඩත්තු කරන්න ඕන හටත් විසිපහතතර ලමයින්ටත් කොදේසිවලට අටත්තු නඩත්තු කරන්න ටෝන කිය ඒ ළමයා රස්සාාවක් කරන්නං අධ්‍යාපන කටේතුව නිීරත වෙනවන කසාදයක් බැඳර නැත්තන් විසි පහවනක් ඒලාමයවත් නඩත්තු කරන්න ඕන ගැනත් පිම න වාසාව. ට අද යුගේදී ගොඩක් දෙමවපියෝ අර හදන්නන් වාලේ ළමයි හදලා සමහර දෙමපියො තු ම ත හොද නිි්ටරන ඇන්තමන්ගේ ජීවිත කොයිතරම් ප්‍රශ්ණතිබුණත් තමුන්ට කොයිවිතරං ආර්ථික ප්‍රශ්න තිබුණනත් සමාජයේ ප්‍රශ්න තිබුණනත් පවුලේ ප්‍රශ්න තිබුණත් ඒේ ළමයාව හදනවා කියන එක එතාම තමුන්ගේ වගකීමක් විතට ළමයාව සුරක්ෂිත කරන දෙමවපියෝ ගොඩක්කින්නවා. නමුත් නඩු බැලුවහම දැන් උසායවි වල ගොඩාත්තියෙ ඉඩම් නඩු නෙම මේ ළමයිව නොසලකාහැරීම සම්බන්ත නඩුවැන නඩත්තු නඩු කියින් දවසට උසාවියට කියොත්ත හෙම ඉතාම අවාසනාවන්තයියෝමය මේක දැන් සමහර කාන්තාවන් අනේ මොව නැතිවනොත් ම මැරෙනවා කියලා බැඳගත්ත පුරුෂයන්ට එකකාලකින් මේ කාන්තාවන්නට සහ මන්ට නොස කකාර තත්වත් න ටවාස ළමයින් අතින් කටින් උත්සගෙන මේය උසායවගානය විල්ල නඩත්තු නඩු දානවා ඉතිං ඔබට සලි නැත්තන් නීතියආදර කොමිෂන් සභාවක සහය ලබාගන්න පුුවන් ොකද ළමෙක් නඩත්තු කිරීමේ වගකීම කියල කියන්නේ ඒක අනිවාරයෙන්ම එකැන බොහෝ වෙලාවට දැනට මහේශ්‍රාත්වරු කාන්තාවට නඩත්තු ලබා නොදුන්නත් ළමයාට එකැන කාන්තාවගාව ඉන්න ලමයාට අනිවාරයෙන්ම නඩත්තු ලබා දෙනවා ඉතිං නොසලකා හැරීම කියන්න ඩ නති සංගහහි තුන්සියාට ගන්තී අයටටේ කරත්ය කියන ප්‍රාධ වැරද හැයිතින් මේක කෘරත්තය කියන නීතය ්‍රාත්ම කරන්නගේ ඔන්න සෑහන දෙන කිරේ වැටෙනවා. ඒවෙනුවට ඔබට පුළුවන් නඩත්තු නීටය පාවි්චි කරන්න මොකද නඩත්තු කියන නඩුව ඔමා අර රමාපයෝජන නඩුවක්ගේ ඔබැහුවගේ අවුරදු ානකදෙනෙන. ඒ සාමාන්‍ය මාසයයක් දෙක් වගේ ඇතුත ඔබට සහනයක්ගන්න පුුවන් හැ ඒ එක නොත් කට්ි පිණ ඉන්නවා දැ වෙන දිස්ශ්‍රීක්ක වල කියලා හැංගිලන්න අය වෙන නම්බාවිතා කරනයි විදේශගත වෙනය මේ වගේ අය ඉතින් අධිකරණයක් ඉස්සරහට ගන්න ගන්න පුළුවන් මාසයක් දෙකක් ඇතුළට සහනයක් ලබාගන්න පුලුවන් මේක ඉතාඉක්මනින් අතු අ අතුරු ආත්්‍යාව කියන් තාවකාලික නියෝගයක් ලබාදීම අභිමතය ඉක්දශනම් සියනුන මේ නටත්තු බන ගේ මහේස්්‍ර අත්තුරුට ලබදල යගේ . ඒම ගහ තුළ හිසේ ක්වෙනවනල් ලම ංසාහ කාන්තාවන් ගෘහස්ත හිසනේවැලකීම මේ පනතතියනෝ. මේ පනතෙන් පුළුවන් ආරක්ෂ කා්‍රඥාවක් ලබාගන්නට ඉදිරියේදී සිදුවන හිංසා පීඩා වලක්වාගන්නට. ැියවතියනම ග්‍රහස් න්සනේ වැැකීමේ පනතේ. ඒවගේ ලමයින්ට ඔබ දැනගන්නට අවශ්‍යයි මේ ලඟදී ස් විසිියකේ පෙබරවවානි මාසේදී ශ්‍රේෂ්ඨාධි කරනෙන් අඩුතිින්දුවක්තුන්නා ලමයින්ව විනේ ගත කරන්න වනත් යි පාසල් වලදහම තවමත්. දම ්‍රම ාවිතා කරනුව දැම මේ තියෙන අවාසනාව තයි අප ක්දස් නම්සි අනූ පහ ළමයිට කෘරත්තයට එරෙහි නීතිගෙනවා. එමස දෙදදාස් පහයේදී ගෘහස්ත හින්සනය වැලක්වේ නීතිගෙනනවා. හැබැයි තවමත් අපේ ගවල්වල අප එතකොට ඉස්කෝලවල අපේ ළමා සුරෙකුම් අධ්‍යස්ථානවල ළමා නිවාසවල මේ හිංසනය කියන එක තියෙනවා ඇයි මෙහෙම වෙන්න එකන් අපි නීතිය කියනද අපි සමහරවෙලාට කියන අපපෝ මේ නීතිහින්ද ලමයිම විනගත කරන්න බෑ ලමයින්ව හදන්න බෑ කියලලා. එක අප අර පොඩ්ඩක් කර යන්නේ ගල්යුගේම තමයි අපි කොච්චර දැන් මොඩ් වෙලා වගේ හිටියට ඇඳුම් පැළඳන් එහෙම දැන් නවනයි ස්ර්ට ෆෝන් පාවිචි කරනවා ස්මර්ට ලප් ප් පවිචි කරන හැයි අපි තාමාර හකල් ප පිිස්සේ ිනිසුහ හික්මවන්න අපි පාවිචි කරන්න ඇ ගල්යුග ක්‍රමය කිය ඇදල ගත්තා දමළග හුවද එරයට තම අපි ස්රන තමක තමයි අපිට දුස්වභාවික වෙලාදී. දැ බලන් අප රටේ අපරාධ සැකරුවයකුට පවා තියෙනවා අයිතිවාසිකං තුනක්ක්. තමංකරපු වර්ධ මොකත් කියලා? ඒ පට රද කර කිය මනුසේක රංගිල දඩුන්දගහන්න ඉස්සරගේ ශිෂ්ට සම්පන්න්න ක්‍රමයක් හදාගෙන තියන අපි දඩුුවම් කරන්න. ේ අට නිදහසර කරුණු කියන්නේටදනවා. ඉට පසේ වරදට සමානුපාතිකව තමයි දඩුවම් දෙන්න. දැන් ඔය තුන්නාකාරයේ අයිතිවාසිකම් අපේ ලමයින්ටනෑ ලමයින්ට තමු කරපු වැරද්ද කියල න්න නෑ නිදහසර කරුණු හන්නෙත්නෑ වරදර සමානුපාතිකවත් මේ දඩුවන්දෙ ඒ වෙලාව වැඩි හිටියගේ හිතේ තියෙන. ේන්තිය මයි පිරන්නන්නේ මල්ලට අපි කිව්වට ලමයි හදන්නය හදන්න ගහන්න කියලා බලන්න. අපේ හිතේ තියන කේන්ති අපි පිට කරන්න සමල්ලට අපි ළමෙක් පිට පස්සේ ගහන්න එලවනකට බලන්න අපේ හිතේතියනමරිය මන තියන ඉරියාව හිටපන් අද තමයි ම අල්ලගත්තොත් හම්ම ගහල තමයි මේ මගෙන් කෑවනෑ ගොඩක් කාලකින් කියලා. අ දරුණු අපරාධැකවරුවක් පිටි පස්ස පන්න නොවගේ තමයි ළමයි පිට පස්සේ පන්න ඉතින් ම කියන්නේ. අපි අමාරුවෙන් හරි මේ කුසලතා පුර්දු පුහුණු කරගන්න ඕනෙ ළමයින්ම හදන විදිහ. අපි මේ ලෝකෙයට ළමෙක් ගෙනාවනං ඒළමයාට සමාජ වයිරක්කාරෙක් පවරුෂත්ව ආබාධ සහිත කෙනෙක් ඉට පසේ අමයාමාන හිංසනයට පත්වුණු කෙනෙක් විදිර සමාජ ස්තරහ ගෙනියන්න හොඳනෑ. දැ විශේෂයෙන් මේක තව කරුණක්තියන අවධාරණයට යොමු කළ ේතු මේ වැරස්ථානෙන් අපි තව මත්මාන සික හිංසනය කියනෙකටත් අපේ රටේ නීති තිබුණනාට එකැන් දෙෙදා සයේදී යකරරත්. ඒ අපරාධ වැරද්දට කිව්වා ළමයින්ට මානසික හිංසනය සිදු කිරීමත් අපරාධයක් කියලා. නමුත් තවමත් මේ මානසික හිසනී විතරක් තියෙන් තැංගවල නඩු දාලතතියෙන්නේ අතේ ඇගිලි ගණටත් වඩා අඩුවෙන් එකට හේතුව අපි තවමත් හිතන්නේ මේ හිංසනය කියන්නේ අපිට පෙන් ඕනෑ පිට හොට තුවාල පෙන්න්නට ඕන ැලිල ොඩිවෙල පෙන්න්නට ඕන ලේ ගලන්නට ඕන ඒව තමයි තුවාල ඒව තමයි හිසනය කියලා නමුත් මානසික හිංසනය කනක හෙම පේන්නේ නෑ සමහර්වටයේ ප්‍රතිඵලෙන්නේ තමුන් රස්සාාව කරන කොට වන්න පුල ැඩිහිටියෙක්ුණ හම වෙන් පුලන් දැන් සහරායිතනවල ඉවාෝමය. සිම හොක් දකින්නේනෑ හැමවෙලේම අඩු පාඩුමයි අ නිත් කෙනාට පොඩ්ඩක් කකුලෙන් අදින්නමයි බලාගෙනඉන්න සමරවිට මේ අයට වෙන්න පුළුවන්දේ තමයි පොඩිකාල මේය ළමා හිංසනට ලක් වෙලා කිය ඒළමයින කවදවත් තමගේ ලමාකාලයේදී අගේ කිරීම්වලට භාචනය වෙලාන හ අ ඒළමයින්ට නරකම තමයි නරක පත්තම තම ජීවිතය දැකලතිින්න්තකොටර වැඩිහිටියෙක් උනාාමත් සමහරවිටයේ මානසිකව සිදුවෙන කැල තමන් හිතේ තියන ල හැම වෙේමේ එකක. හමෙනයි කියල කියන්න බෑ පොඩිකාලේ මාන්සික හින්සනෙට ලකුණායි පස්සෙ තමමුන් ලබාගන්න ජීවිත පරි්ඥාණයනුව දේල් වෙනසින්නට පුළුවන්. ඒ එහෙම අපිට අනිවාරයගේ ලේබල් කරන්න බෑ මේ ගොඩන්ගේ ලමාකාලය අවුල්නං වැඩිහිටිඋනහම ඇත්තරම ඒය අවල් සහගත වෙනවයි කිය නමුත් අපි සමාජයක් විදිහට. ලුවන් රම් අර අනිතත්්‍යෙනගේ මානසික හිංසනය කියනකත් අපි ලොකු බරක්තියන්න නැති සමාජයක් වුණාට අපි ඒතත්වය දක්වා දියුණු වෙන්නට ඕන මොකද අපි ඒ නොසලකා හරිනවා. අප සමාජය අයමනය ඔය නීති ක්‍රියත්ම කරන්න තැන්වල ඉන්න. තුර අපේ සමාජය ඉන්න මනිසුන්ගේ ආකල්ප සමල්ලටේ නීතිය ක්‍රියාත්ම කරන ගධාරීන්ගේ පව තියෙනවයි කියන්නේ. නීතියෙන් පොතේ තිබුණට මානසික හිංසනය කියලා. ඒේ මේ බ්‍රයි් ප්‍රයෝක ප්‍රියත්ම කරන්න කැමතින ඒවයිතින් දෙමවපියෝ දරුව අතර ගුරුවරු ලමයි අතර වෙන ප්‍රශ්ණන කියලා. නමුත් ළම ප්‍රඥප්තිය ෝක ළම සම්මුූතිය විසි අයටවෙනි වගන් තිය කියලා තියනවා. ලමයින්ව බිනේගත කරන්න හෝ දඩුවම් දෙනකොට ළමයාගේ ගරුත්තුවය ආරක්ෂාවෙන විදියට ලබා දෙන්න ෝන එතකොට මේ ස්කෝලවල ටචස් හෙම මේ වැඩස්ටහනනාහගෙන ඕනම් ඔබ හැමවලේ හිතන්නට ඕන ම මේ දෙදන දඩුවමින් ලමයාගේ ගරුත්වේයට හානයක් වෙනවා අද දැන් සහරයින්. ළමයාව දමය වැරැත්තක් කරහ මේක ස්කූල් එසැම්ලියක ප්‍රචරය කරන. ෝඩ හන නැත්ත සිද්දිය ඔබට මතක ඇති මීට අවුරුදු ගානකට පක් කලෙන් ලමෙක් ෆෙස්බුක් එකේ යම් නොගැල පෙන ෆෝටෝස්වා ගැත්දැම්ම කියල ඒ ලම අටර් කාන්ත ගෑනු ලමේ කාන්තාවකට කිය නොන උපරිම වචචන කියල විදහල්පතිවරයා ස්කල් ලියේ බැනල තමොත්තකයි තමන්ගේ අම්මත්තකයි විදිට හැසිරෙන්න්නේ ඇයි කියල ඉතින් එලාම ලැජාාව නිසා ලමක් කියල තිේල මැරුුණ. ඉතින් එතකොට ලමයි ඒවගේ . ළමයි කියන ශාරීරික මානසිකෝ නොමේරුුවයි ඒ අයගින් වැරදිවෙන්න පුළුවන් සහර ළමයි කලාතුරකින් වනත් අපිට කතා කල්ල කියවා ජාතික ළමාරක්ෂ අධිකාරයට මං මේ විදිී වැරත්්දක් කරා හැබැයි පුළුවන් නීතිය ක්‍රියාත්ම කරන්න මගේ දෙමවපියන්ට ආරංචි නොවන විදිහයට. එතකොට බලන්න තමුන්ගේ ළමයා හොදක් කර හම විතරක්න මේ ලම් නරකක් වුණ හම දෙමවපියෝ හයියට ඉන්නට ඕන. එහමනැත්ත ලමයට ඒ ගැන තියෙනර ඒ ශක්තිය නැතිහුණොත් ළමයා ඊට වඩ වැරද්දකට පෙළබෙන් පුළුවන්. අපෝජමර දේවදූතෙක්වාගේ අපයෝජකයෙකුට අහුවවෙන්නට පුළුවන් එක නිසා ඔබේ දරුවා වැරැත්තක් කරත් ඔබ ඒ පැත්තෙන් හිටගන්නට ඕන එකට ගහලා බනිනුවට වඩා ඔබ දරවාට ජීවිතය ගැන අවබෝධ කරල දෙන්න මේකෙන් වෙන අනිටු ප්‍රතිවිපාක ගැන පහැදිරි කරලා දෙන්න ලෝකයේ ගැන කියල දෙන්න ඔබේ ජීවිත ගැන ඔබේ ජීවිත අත්දැක මැසුරෙන් ලමියට අත්දකින් සපයන්නට හැකියාව තියන්නට ඕනේ දෙමවඋපියෙක් පිතේට. හොඳයි අදම සි චාත. ම විශ මේ වැඩිපුරම ඔබට අස්සව ලබදව ොකද ඒේතු මගේ ප්‍රශ්වට වැඩියම ශ්වාසක දරුව හරීම සංවේ මාතු කාක් සංවයේ මාත්‍රකකා ප බද ඔබ හැම දම පර්ශෂ කරම ටන තැකෙ ජතක රක්ෂ කාතිකාර මොකද මතන් අපට වැදගත්ෙන්නේ බගේ අදකේ ස මේ වෙලාවද ජනතාව දැනව ද රන දුක්බ කාලව නා දරුවන් පැත්තෙ ඉතින් අප දන්නවාමේ දරවා රක්ෂකරම වගගේීම ද වරුද ප ම. දිහට අ සල්වස්ව විදිට අ වවසානයේදේ ගමක් විදිහට නගරයක් විට රටක්විදිහට අපට චාතිකමය වක් කියමක් තිේෙනවා. එකයි අපි ජාතික මෙහෙවරින් අ දවසේදී මේදිනයට මේ වගේ විශෂතකුත් ලබාදන. ොමස්සූති ජාතික ළමරක්ෂක අධිකාරයේ නීති ලත්ම කිරීමේ අධ්‍යක්ෂතුමිය නීතිකඥ සැජිවැනි අභේකොන් මාත්මය අපිත් සමග සම්බාධන. ෝමස්තුතියි ත . එ අප අලදවසේදී ජාතික මෙෙවරින් මෙම සගන්නි හෙටත් උදෑසන දාහයටකමින්.